நாய் போவான். சுபம சுப அலுத் அவருத்த கிட்ட ஆசிரி பிரார்த்தனை கரமின் யா டிவி ஒசே அப்பி ஒபட்ட கின எனவா சுவிசேஷி வெடசரஹன் பெலா மே அலுத் அவருத்த பிலிபாந்தவ அலுத் அவருத்தே சாரித்ர வாரித்ர இஷ்ட சித்தவின பதனம ஏத் சமகம மே அலுத் அவருத்த கதகரான்னட்ட ஒனி கொஹோமது මේ අලුත් අවුරුද්ද තුළ සැඟ වෙලා තිබෙන සංස්කෘතික වටිනාකම් අපි ඔබට යාල් ටීවී ඔස්සේ පළමුව ගෙන එනවා. පළමුව කියවම අදහස් කරේ මේ අලුත් අවුරුද්දට පෙර අතුව මේ ආකාරයට වැඩසටහන් පෙළක් ඔබට ගෙනෙන වෙනත් මාධ්‍ය නාලිකාවක් නොමැති නිසා. ඉතින් මෙහෙනම් ඔබ යාල් ටීවී ඔස්සේ මේ අලුත් අවුරුදු කාලය පුරාවටම ඔබ රැඳී සිටලා මේ තුළ තියෙන මේ සංස්කෘතික වටිනාකම මේ තුළ තියෙන අපේ ඉදිරි පරම්පරාවට ගෙන යා යුතු දේ පිළිබඳව හොඳින් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වන නිසයි අපි මේ වැඩසටහන් පෙළ ඔබට ගෙනෙන්නේ. ඉතින් මේ වැඩසටහන් පෙළ ඔබට මෙහි තියෙන වැදගත්කම එහෙම නැත්නම් මෙහි තියෙන අන්තර්ගතයේ තියෙන වැදගත්කම සලකලා නැවත නැවත නරඹන්නට අවස්ථාව සලසලා තියෙනවා යාල් ටීවී YouTube නාලිකාවට ප්‍රවේශ වෙලා. ඉතින් ඒ නිසා ඔබට මේ වැඩසටහන නැවත නැවත නරඹලා මේ අලුත් අවුරුද්දේ තියෙන සාරය උකහා ගන්නට මේ අලුත් අවුරුද්දේ තිබෙන ඒ වටිනාකම් පිළිබඳව අවබෝධය ලබා ගන්නට අපේ හෙළ මංගල්‍යයන් මේ තුළ කොයි ආකාරයට විකාශනය වුණාද කොයි ආකාරයට ඉදිරියට පැවතුනාද කියන කාරණා පිළිබඳව පුළුල් ඔබට දැනගන්නට ඔන්න අවස්ථාව අපි සලසලා තියෙනවා. ඉතින් මේ අලුත් අවුරුදු කාල සීමාව තුළදී ඔබට ඉතාමත්ම වැදගත් වන ඒ චාරිත්‍ර වාරිත්‍ර තුළ කැබ්වෙන දේත් ඒත් සමගම මේ අලුත් අවුරුද්ද තුළ විවිධ ක්‍රීඩාවන් අලුත් අවුරුද්ද තුළ විවිධ අපි ලබා ගන්නා දේවල් පාන වර්ග විරේක වර්ග මේ දේවල් ගැන විවිධ කැවුම් වර්ග මේ දේවල් ගැන ඔබට බොහොම රසවත් තොරතුරු දැනගන්නට අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න අපි ආරාධනය කරනවා ඔබට යාල් ටීවී ඔස්සේ දිගින් දිගටම රැඳී සිටින්න මේ අලුත් අවුරුද්දත් එක්ක මේ විකාශනය වෙන වැඩසටහන් මාලාව ඔබට නරඹන්නට ඔන්න පහසුකම සලසලා තියෙන නිසා ඔබට මේ විවිධ නම් වලින් මේ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන ඇහිලා ඇති. නොනගතේ කියනවා, සූර්ය සංක්‍රාන්තිය කියනවා, සූර්යා විවිධාකාරයෙන් ගමනේ යෙදුණා කියනවා, ඒත් සමගම මව පියා විදිහට මේ සූර්යා චන්ද්‍රයා සලකන දේවල් ඔබට විවිධ ආකාරයෙන් විවිධ දැනුම් පද්ධතින් විවිධ තැන්වලින් එක්රස් වෙලා මේ වෙනකොට තියෙනවා. ඉතින් මේ එකතු වෙච්ච දැනුම කොයි ආකාරයටද නිවැරදිව ගලපා ගන්න. එහෙම නැත්නම් මේ අපි තේරුම් ගත්ත දේ කොයි ආකාර වෙනවාද කියන කාරණේ මේ අලුත් අවුරුද්දත් එක්ක සම්බන්ධ වෙලා. එහෙම නැත්නම් අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍රත් එක්ක සම්බන්ධ වෙලා කොයි ආකාරයට දිවෙනවාද මේ අලුත් අවුරුද්දේදී අපි ගන්න පන්නරය මොන වගේ වෙනවද මේ අලුත් අවුරුද්ද තුළදී අපි ලබා ගන්නා දේවල් අපේ ජීවිතයට ලබා ගන්නට ඕනි දේවල් මොනවද ඉතින් මේ පිළිබඳව අපේ ඉදිරි පරම්පරාව එහෙම නැත්නම් අපේ අනාගත පරපුර දැනුවත් කරන්නට ඉතාමත්ම අවශ්‍ය කාල සීමාවකයි අපි සිටින්නේ. චාරිත්‍ර වාරිත්‍ර අපි අත්හැර දැමුවොත් අපි නොසලකා හැරියොත් අපේ ඉදිරි පරම්පරාවට එහෙම නැත්නම් මේ චාරිත්‍ර වාරිත්‍ර රැකගන්නට සිටින ඉදිරි පිරිසට මේ චාරිත්‍ර වාරිත්‍ර නිසියාකාරයෙන් තේරුම් ගන්නට එහෙම නැත්නම් මේ චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ ඇයි කියන පදනම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඉඩ අවකාශ නැති වෙන්නට එහෙම නැත්නම් අවම වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ මාධ්‍ය මෙහෙවර යාල් ටීවී ඔස්සේ ඔබ වෙත ගෙන එන්නටයි අපි සූදානම් වෙන්නේ. මේ තුළ ඔබගේ ජීවිතයට වැදගත් වෙන විවිධ දේවල් අපි අලුත් අවුරුද්දක් විදිහට සලකන්නේ සූර්ය සංක්‍රාන්තිය සිට ඊළඟ වසරේ අපි එන සූර්ය සංක්‍රාන්තිය දක්වා යෙදෙන කාල සීමාව අපි අලුත්
අවුරුද්ද උදා වෙලා ඒ ගත කරන වර්ෂයේ විදිහට සලකනවා. ඉතින් මේ අප්‍රේල් වල සිට ඊළඟ අප්‍රේල් දක්වා තමයි ඒ අනුව මේ අලුත් අවුරුද්ද කියන එකේ දෙන්නේ. අර අපේ ඉංග්‍රීසි කැලෙන්ඩර් එහෙම නැත්නම් ග්‍රෙගරි කැලෙන්ඩරේ අනුව විග්‍රහ වෙන ආකාරයට නොවේ අපේ අලුත් අවුරුද්ද නිසියාකාරයෙන් අපි ගත කරන්නේ සමරන්නේ ඒත් සමගම ඒට අවශ්‍ය පන්නරය ලබා ගන්නේ අපි අපේ හෙළ අලුත් අවුරුද්දත් එක්ක. ඉතින් ඒ නිසා මේ තියෙන අලුත් අවුරුද්දේ තියෙන ඒ අපූර්වත්වය, ඒ සුන්දරත්වය, ඒ විඳිය යුතු තත්ත්වයන් පිළිබඳවත් ඔබට බොහොම රසවත් ආකාරයෙන් අපි ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මෙහෙනම් මේ අලුත් අවුරුද්දට යම් කාලයක් තියාගෙන, යම් කාල පරාසයක් තියාගෙන අපි ඇයි මේ වැඩසටහන් පෙළ ඔබට ගෙනෙන්නේ කියන කාරණය දැන් ඔබට මනාව පැහැදිලි ඇති. අපි අලුත් අවුරුදු දිනය, එහෙම නැත්නම් අලුත් අවුරුදු පැය කිහිපයක් අපි පාවිච්චි කරන්නට ගියා නම් ඒ කාල සීමා විතරයි අපිට ඒ කතා කරන්න වෙන්නේ, බොහොම සුළු කාල සීමාවක්. නමුත් අපිට දැන් අවස්ථාව දාලා තිනා ඔබට වැඩසටහන් පෙළක් ආකාරයට මේ කටයුත්ත ගෙනෙන්නට. එහෙනම් අපි බලමු මේ වැඩසටහන් පෙළ තුළ නියෝජනය වෙන සුවිශේෂී වැඩසටහනක් ඔබට දැන් ඉදිරිපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු වැඩසටහනේ අන්තර්ගතය මොනතරම් අපිට ජීවිතයට වටිනවද කියන කාරණා. හිසතෙල් ගල්වලා මේ ඉදිරියට යවන පුද්ගලයා අභිනව වර්ෂයට සඳ බලන්න, නවසඳ බලන්න නැකත් ලබා දෙනවා. මොකද්ද මේ කටයුත්තද කරන්නේ? මේ සූර්ය මංගල්‍යය අවසන් වෙනකොට මේ පුද්ගලයා ශක්තිමත් කරනවා. එහෙම ශක්තිමත් කරලා තමයි සමාජයට දායාද කරන්නේ. ඉතින් සූර්ය සංක්‍රාන්තිය ගැන බලද්දී මේ ගණ්ඩාන්තයේදී සිදුවන දේ අපි බැලුවොත් එහෙම වචනවලින් ප්‍රකාශ කරොත් එහෙම ඔබට යම්කිසි දෙකේ වායු සමීකරණයක ඉන්නට ඉඩ සලසලා එක්ක පාරම කාන්තාරයකට අතහැරියා වගේ දෙයක් තමයි මේදී සිද්ධ වෙන්නේ මේ සූර්ය සංක්‍රාන්ති ගණ්ඩාන්තයේදී. එතකොට කොහොම වෙනසක් දැන්නද වායු සමීකරණයක හිටපු පුද්ගලයා එකපාර කාන්තාරයකට අතහැරියම නේද? එකපාරම ශරීරයට දැන්නේ දෙයක් කොහොමද? මේ වගේ වෙනසක් දැන්න තැනකටපත් වෙනවා. ඉතින් මේ අවස්ථාවට ඔරොත්තු දීමේ ශක්තිය අපි මනසින් ගොඩනගා ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙන තැනක්. එහිදී යම් කෙනෙක් මනසින් වැටුණොත් ඒ කෙනා දුර්වල කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් දැනගෙනම තමයි මේ தത്വයට අපි මුහුණ දෙන්නට ඕනේ. ඉතින් මේ ඔරොත්තු දීම උපමා කරන්නට පුළුවන් වැටකේ පඳුරකට. ඉතින් වැටකේ පඳුරක් ගැන සැලකුවොත් එහෙම මොකද්ද, කොහොමද මේ වැටකේ පඳුර කියන එක ඔබට පැහැදිලි කරන්නට අපි ඊළඟ වැඩසටහන තුළදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ විදිහට මේ යන පුද්ගලයා වායු සමීකරණයක ඉඳලා කාන්තාරයට බහින පුද්ගලයා කොයි විදිය ශක්තියකින් මූණ දෙන්නට ඕනිද, කොයි විදිය මානසික ශක්තියකින් මූණ දෙන්නට ඕනි, කොයි විදියට වැටකේ පඳුරක් වගේ මූණ දෙන්නේ කියන කාරණේ අපි ඊළඟ වැඩසටහනින් කතා කරමු. ආයුබෝවන්.